व्यापार क्रियाकार का माकुते के लापियर इलिप्साकार संकेते इलिप्साकार कैतुले क्रियावली यला इट पसे गैलीम दिशावा सटहान करला इधर वासल ही किया था ओ हरी मैं के उत्तरे वाल है ना यंदा गान नहीं पांती यदि अंतिम डर करे मैं कन यंदा ओ एक अत्यंदा इट पसे परिशील के कोई सिंप पोता मिला दिए गया नहीं मर एक अत कला एक अत करा द एक अमा पांती यदि अंदर नहीं ने उगल ठांडी ने दूने मट माता करना है मैं ओ हरी मैं को आगे हरी दिखले बालान कुते පරිශීල ගැ පොතක් පිළිබඳව ඉල්ලීමක් ඉදිරිපත් කරයි එම පොත තිබේදයි පරීක්ෂා කරයි නේද ඉල්ලීම ප්‍රතික්ෂේප එක්ක දෙක එක්ක පුළුවන් ප්‍රතික්ෂේප කරන්න එහෙම නැත්නම් තිබෙන දැන් බව දැනුම් දීම නේද දෙකක් කරන්න පුළුවන් එක්ක පොත නැත්නම් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා තියෙනවා නම් තිබෙන බව දැනුම් දෙනවා ඊළඟ පරිශීලකයා තිබෙනවා නම් විතරක් අනුමක් ඉදිරිපත් කරනවා ඊට පස්සේ අනුම සකස් කරනවා බිල්පත ලබා දෙනවා අදාළ මුදල ගෙවීම සිදු කරනවා ගෙවීම පරීක්ෂා කරනවා භාණ්ඩේ නිකුත් කරනවා يعني පොත නිකුත් කරනවා ওই වගේ දඳලා තියෙන්නේ ඊට පස්සේ අර සීමාවත් ලකුණු කරන්න ඕනේ මෙන්න මේ වගේ वाकर वैराग्य तीनों ना इक्मेंट में ऐंदर गानों को हरी टीचर हरी है ना प्रश्न या क्या ने ඊළඟට අපිට මේ මම අර ඒක නෝට් එකේ විශ්ලේෂක මේ වළම් යටතේදී දත්ත ගැලීම ආකෘති කරන මේ ඒ වගේ පාවිච්චි වෙන සම්මත සංකේත ටිකක් ඒව ඇඳ ගන්න නැතිනේ ඔයා නේද සම්මත සංකේත ටික ඇඳ ගන්න නැති මොකද පුතේ චුන්න මට්ටමේදී දත්ත ගැලීම් සටහන් ටික කියලා ලියලා පිටුවක් ඉඳ තියන්න කියලා තිබ්බා. නෑ ඊට කලින් මම අර ෆොටෝ ටිකක් ඇහුවේ මේ මෙන්න මේ ටික බාහිර භූතාතයක් එක්ස්ටර්නල් එන්ටිටි එකක් අඳින්නේ කොහොමද? ඒ කියන්නේ මොකද්ද? ඒ ටික ලියාගත්තේ නැද්ද? දත්ත ගැලීම් ආකෘතිකරණය කියලා මාතෘකාව ලියලා एक स्कॉलर दिखा ले हाँ एक स्कॉलर दिखा रहे हाँ माँ ही तो एक फोटो का के हर ये ना मेटी खा रही हूँ तो एक तेरे ने बनने द सानराज के टिकट तमाय बा मुनादर एक्सटर्नल एंटिटी का बाहर भूतार त्याग कंदीने मैंने मैं इलिप्स आकार आकार एक कंदीने एक अन्य दत्त निर्माण करने के ना हमें तंग आप किन කියලා මේකට කියන්නේ ඒක ඇතුලේ අපි හැමදෙස්සම ලියන්නේ නාමපදය නේද ශිෂ්‍යයා හරි පරිශීලකයා හරි මේ විදියටයි දෙන්නේ එතකොට මේක ඇත්තටම පද්ධතියට සම්බන්ධ වෙන අපි කියනවා බාහිර පුද්ගලයෙක් වෙන්න පුළුවන් සංවිධානයක් වෙන්න පුළුවන් වෙනත් පද්ධති බාහිර භූතාර්ථයක් වෙන්න පුළුවන් පද්ධතියට සම්බන්ධ වෙන වෙනත් බාහිර කෙනෙක් වෙන්න පුළුවන් ඊට පස්සේ මේකත් ලියාගත්ත නේද ක්‍රියාවලියක් කියන්නේ process එකක් කියන්නේ ओ टीचर हरि तेरे प्रोसेस से का नियादी मैंने में वागे अपने प्रोसेस क्रियावली अंके दान थी ना इलागटे स्थाने हिमरेत्ता क्रियावर संबंध वन पुत्गले आलिया न थी ना इलागटे क्रियाव अन्न उम्म बार गान ना ये वागे तमाय क्रियावली आने वाव देंगे इस तरह का प्रश्न करने पर मेरा बाविता कर ला उगलंटे रूप डेटा फ्लो एक दत्त गलागन यानी कुकुम देखिए अभी पावच कराने मेन मे ई तले ई हिसे ने देते बाहिर भूताते सह
මෙන්න මේ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ කරද්දි මේ වගේ ඊතලයකින් අපිට දිශාව පෙන්වන්න පුළුවන්. ඒතර ඊතලයේ උඩ ලියන්නේ නාම පදයක්. නේද? ආයදුම් පත්‍රය හරි මුර පදය හරි ඒ වගේ නාම පදයක් කියන්නේ. එතකොට මේ භූතාර්ථය සහ ක්‍රියාවලිය සම්බන්ධ කරලානේ. එහෙම නැතුව බාහිර භූතාර්ථ දෙකක් නම් එකිනෙකට සම්බන්ධ කරන්නේ අනිවාර්යෙන් කඩිරකින් තමයි දක්වන්නේ. එතෙන්ටත් ලියාගත්ත නේද? ඔව්. ඔව්. ඊට පස්සේ දත්ත ගබඩා. data store තියෙනවා මෙන්න මේ දත්ත ගබඩාව මෙහෙම තැන්පත් කරලා තියෙනවා. කොහොම කියලා ඔයගොල්ලන්ට දෙනකොට අර ඡේදයක් වගේ දෙනවන විස්තරයක් දැන් ඔයගොල්ලෝ විභාග ප්‍රශ්න පත්‍ර බැලුවා නම් ඔන්න පොඩ්ඩක් මේවා තේරෙනවා කොහොමද මේ වගේ ප්‍රශ්න එන්නේ කියලා. බැලුවේ නෑ නේද? papers එකෙන් බැලුවේ නෑ නේ? ටිකක් බැලුවා. හා දැන් බලන්නකෝ එතකොට තේරෙනවා මේ වගේ ප්‍රශ්න කොහොමද මේ ඡේදයක් දෙන්නේ පුතේ. ඡේදයෙන් ඔයගොල්ලන්ට මේ සම්බද සංකේත පාවිච්චි කරලා හැම රූප සටහනක් අඳින්න තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ දත්ත ගබඩා කරන ස්ථාන නිරූපණය කරයි කියලා. මෙන්න මේ දත්ත ගබඩාව. එතකොට මේ දත්ත ගබඩාව අඳින්ති මේ වගේ අඳින්නේ රූප සටහන මේ වගේ සංකේත අඳින්නේ ඍජු කෝණාශ්‍රයක එක පැත්තක් හිස් වඳිනවා. එතකොට මේකේ තියෙනවා මේක මොන වගේ දත්ත ගබඩාවක්ද? හස්තිය. කියන්නේ මැනුවල් සිස්ටම් එකක් කියන්නේ මැනුවල් මේ data store කරන ස්ථානයක්. එතකොට తాවකාලික එකක්ද නැත්නම් පරිගණක ගත එකක්ද? හස්තිය తాවකාලික දෙකම යටත් වෙන එකක්ද පරිගණක ගත తాවකාලිකද? ඒ අනුව මේ ඉස්සරහට දාන අකුර වෙනස් වෙනවා. එතකොට මේ 1 2 ද data store කරන මේ කොහොමද කියන එක මෙතනින් වෙනස් වෙනවා. අර ඊළඟට මේ data store එකේ නැත්තම් දත්ත ගබඩාවේ නම තමයි මෙතෙන්ට දාන්නේ. ඒකට ඒකත් හරි. මේ ටික ලියාගත්ත නේද දත්ත ගැලින් සටහන ඇඳීමේදී භාවිත කරන නීති ගැන? ඔව් ටීචර්. හරි. මේකේ මොකද්ද කිව්වේ? බාහිර භූතාර්ථයේ හුයි දත්ත ගබඩාවකුයි ඍජුවම සම්බන්ධ කරන්න බෑ කිව්වා. නේද? මේ දෙක එකිනෙකට සම්බන්ධ කරන්න බෑ. මේක සම්බන්ධ වෙන්නේ මොකක් එක්කද? එක්කෝ මේ වගේ ක්‍රියාවත් එක්ක එහෙම නැත්නම් බාහිර භූතාර්ථ දෙකක් නම් සම්බන්ධ වෙන්නේ මේ වගේ මේ කඩිරකින් නේද? මේවා මෙහෙම එකට මේ දෙන්න සම්බන්ධ කරන්න බෑ. දත්ත ගබඩාවකින් ඍජුව තවත් දත්ත ගබඩාවකට දත්ත ගැලීම සිදු කර නැහැ. ගබඩාවකින් දත්ත ගබඩාවකට සම්බන්ධ කරන්න බෑ. ඔන්න ඊට පස්සේ තමයි ඇත්තටම විභාගයට අත්‍යවශ්‍ය වෙන කොටස් වලට මේ එන්නේ. මොනවාද දත්ත ගැලීම් සටහන් මට්ටම් levels in DFT මේ තුනක් ලියාගෙන නේද ඇත්තේ පුතේ? ඔව්. ඔව්. ඒකේ පළවෙනි මට්ටම ශුන්‍ය මට්ටමේ දත්ත ගැලීම් සටහන්. නැත්තම් අපි කියනවා ඒවට සන්දර්භ රූප සටහන් කියලා context diagram. ඔය papers වල ඇවිල්ලා තියෙනවා. එතකොට ඊළඟට තියෙනවා පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහන්, දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහන්. හරි පළවෙනි මේ මේ sorry ශුන්‍ය මට්ටමේ දත්ත ගැලීම් සටහනක් කියන්නේ ඇත්තටම පද්ධති ආකෘතියක්. ඒ කියන්නේ ගොඩක් දේවල් ඇතුළතට සැකස්ම ඇතුළට යන්නේ නැහැ. අපේ මූලික ආකෘතිය තමයි උතනින් පෙන්වන්නේ. ඒකට මූලික පද්ධති ආකෘතියක් මොනවද ඒක අපි සඳහන් කරන්නේ? ඇතුළුවන හා පිටතට යන ඊතල මගින් ආදාන හා ප්‍රතිදාන දත්ත පෙන්වන අතර සමස්ත මෘදුකාංග අවශ්‍යතාවයේ තනි බුබුලක් ලෙස නියෝජනය කරයි. එතකොට තනි පද්ධතියක් විදියට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර ඇතුලේ කොටස් මේ පෙන්වන්නේ නැහැ. දැන් උදාහරණයක් මම එතන නේද උදාහරණයක් ලියන්න ඉඩ තියාගන්න කිව්වේ පුතේ. ඔව් ටීචර්. හරි එතනින් පොඩ්ඩක් මම උදාහරණ ලියා ගන්නකෝ. මෙහෙම ලියමු ගෘහ නිර්මාණ ශිල්පියෙක් විසින් ගෙයක් නිර්මාණය කරන විට නැත්නම් අපි කියන්නේ මේ ගෙයක සැලැස්ම ඩිසයින් එක නිර්මාණය කරන විට එය තට්ටු අපි කියමු තට්ටු දෙකක් සහිත
තට්ටු දෙකක් සහිත කාමර තිබෙන ආකාරය දැක්වෙන මුළු තැන්ගය නාන කාමරය ආදී තිබෙන ස්ථාන දැක්වෙන සැලැස්ම දැක්වේ ඒ කියන්නේ පුතේ මේකෙදි මූලික සැලැස්ම තමයි දැන් ගේක අර කාමරයේ ඇතුලේ කොහොමද ඇඳ තියන්නේ නේද කන්නාඩි මේසෙ කොහොමද තියන්නේ ඒව මෙතෙන්දි කතා කරන්නේ නැහැ මේකේ තියෙන්නේ තට්ටු දෙකේ ගයක් නම් ඒ තට්ටු දෙකේ ගේ කොහොමද කාමර ටික කොතනද තියෙන්නේ කුස්සිය කොතනද තියෙන්නේ බාත්รูම් කොතනද තියෙන්නේ ඊළඟට වෙනත් මේ ගබඩා කාමරයක් නම් ඒක කොතනද සාලේ කොතනද සාලේ ඇතුලේ තියෙන සෙටි කොහොමද තියන්නේ කියලා කියන්නේ හරි අන්න ඒ වගේ ලියෙන් පේන මූලික ආකෘතියක් තමයි අපි level 0 dfd නැත්නම් සන්දර්භ රූප සටහනකදී නැත්නම් ඔයා පුතේ මෙන්න මෙහෙමත් ඉරක් ගහලා ලියා ගන්න ඒකටම කියනවා සම්බන්ධක රූප සටහන් කියලා කියනවා මාතෘකාවම තව ඉරක් ගහලා ලියා ගන්න සම්බන්ධක රූප සටහන් කිව්වත් අයිති වෙන්නේ මේ සන්දර්භ රූප සටහන් වලටම තමයි හරි මූලික ආකෘතිය තමයි පෙන්වන්නේ හරි නේද? හරි ටීචර්. හරි. එතකොට මේකේ මොකද්ද කියන්නේ? පද්ධතියට සම්බන්ධ වෙන බාහිර පාර්ශවයන් සහ ඔවුන් විසින් පද්ධතිය සමග සිදු කරන ක්‍රියාවන්. පෙන්වීමට භාවිත කරන ආකෘතියක්. එතකොට බාහිර පාර්ශවයනුයි පද්ධතිය සමග සිදු කරන ක්‍රියාවන් විතරයි පෙන්වන්නේ. හරි? ඒකේ ඇතුළත සිද්ධ වෙන විවිධ මේ ක්‍රියාවන් පෙන්වන්නේ නැහැ. කියන්නේ සමස්ත පද්ධතිය एक क्रियावली निरूपण कर तो प्रश्न पूर्व मे मगिन बाहर पार्शन पद्धति लबादन हा पद्धति विसी बाहर पार्शव लबादन दत्त मुनवाद मनाबोध्या लबागत है बाहर पार्शवयान गेन पद्धति लबादेन सह पद्धति बाहर पार्शवयान लबादेन दत्त मुनवाद के अवबोध कर එතකොට හොඳට මතක තියාගන්න ඕනේ මේකේ අඩංගු වෙන්නේ බාහිර භූතාර්ථ එහෙම නැත්නම් පාර්ශවයන් ඊළාට එක් ක්‍රියාවලියක් හා දත්ත ගැලීම් පමණි. අර ඇතුළත සිදුවෙන ක්‍රියාවලීන් ටික පෙන්වන්නේ නැහැ. මූලික ආකෘතියක් තමයි මේකෙන් අපි දක්වන්නේ. එතකොට දත්ත ගබඩා එහෙම නිරූපණය කෙරෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න කන්ටෙක්ස් ඩයග්‍රෑම් වල එතකොට පෙන්වන්නේ බාහිර භූතාර්ථ එක් ක්‍රියාවලියක් හා දත්ත ගැලීම් පමණයි. පැහැදිලි නේද? හරි මම මේ පොඩි උදාහරණයක් කියන්න මේක ලියා ගන්න උදාහරණයක් කියන්නේ මේ අපි මේ ටික ලියාගෙන නේ තියෙන්නේ පුතේ. ඔව් ටීචර්. හරි එහෙනම් එතන එතනින් නේද අපි නවත්තලා ඇත්තේ. උදාහරණෙකුත් දුන්නද මම? තව උදාහරණ දෙකක් PDF එකේ දාලා තිබ්බා. ආ ලියන්න දීලා තිබ්බනේ. හරි. මේක ලියන උදාහරණ තුන කියලා ලියන්න. අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයින් ලියාපදිංචි කිරීමට අදාළ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා
සම්බන්ධක රූප සටහනක් අඳිමු. මොකද්ද මේක කියන්නේ? අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයින් ලියාපදිංචි කරන්න. නේද? එතකොට ශිෂ්‍ය ආයතුම් කරුවන් ඉන්න ඕනේ. ඒගොල්ලෝ තමයි ආයතුම් කරලා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන්නේ. ඊළඟට පද්ධතියක් තියෙන්න ඕනේ. ඒකට අපිට කියන්න පුළුවන් ශිෂ්‍ය දත්ත කළමනාකරණ පද්ධතිය. එහෙම ඔයගොල්ලෝ මේ හිතලා දාන්න ඕනේ. මම මේ නිකන් උදාහරණයක් ඉද කිව්වේ. මේ ඡේදය ඔක්කොම ටික දෙනවා. හරි? පාර්ශව කවුද? ඊළඟට පද්ධතිය මොකද්ද? ඊළඟට ක්‍රියාවන් ටික මොනවද? ඔක්කොම ඡේදය දෙනවා. එතකොට ඒකෙන් තෝරලා තමයි ලියන්න ඕනේ. මේ සරල උදාහරණයක් ඉද මේක කිව්වේ. එතකොට ශිෂ්‍ය ආයතුම් කරුවෝ ඉස්සෙල්ලම ශිෂ්‍ය දත්ත කළමනාකරණ පද්ධතියෙන් පාඨමාලා පිළිබඳ තොරතුරු විමසනවා. ඊට මොකක් හරි අපිට කරන්න ඕන කෝස් එක ගැන මේ තොරතුරු හොයනවා. එතකොට මොකද්ද කරන්නේ? කළමනාකරණ තොරතුරු පද්ධතියෙන් ලියාපදිංචි ආකෘතිය නිකුත් කරනවා. ඒ අනුව තමයි ලියාපදිංචි වෙන්න ඕන කියලා. ඊට පස්සේ ඔන්න ඒක නිකුත් කරයින් පස්සේ දේශන පැවැත්වීම ඒවා සම්බන්ධව කරන්න පුළුවන් පාඨමාලා උපදේශකයින්ට. එතකොට ශිෂ්‍ය ආයතුම් කරුවන් සහ පාඨමාලා උපදේශකයව තමයි බාහිර පාර්ශවයන් විදියට පෙන්වන්නේ. මම සර්මන මම බෝඩ් එකේ වඩ පේනවද? මම බෝඩ් එක පේනවද? ඔව් ටීචර්. හරි මම අඳින්නම්. පරිපැත්තට පේනවද බලන්න? අකුරු ලියන ඒවා හරියට පේනවද? ඔව් ටීචර්. ඔන ශිෂ්‍යයා ඉදින් කරුවා. මේගොල්ලෝ තමයි පාඨමාලා ගැන තොරතුරු විමසන්නේ. එතකොට සරලව අර අපි තාමල් දෙන්නේ 0DFD එකක්නේ. ඒ කියන්නේ සන්දර්භ රූප සටහනක් නැත්නම් කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකක්. එතකොට ඒකෙදි දත්ත ගබඩා මේ යොදන්නෙත් නැහැ. අපේ ක්‍රියාවලිය දැක්කේ අර මොකද්ද ඒක මේ తాවකාලික එකක්ද පරිගණකගත එකක්ද ඒව මුකුත් දක්වන්නේ නැහැ. ඒක සරලව කොටුවකින් තමයි පද්ධතිය දක්වන්නේ. මෙතන මට දාන්න පුළුවන් ශිෂ්‍ය දත්ත කළමනාකරණ පද්ධතිය. ශිෂ්‍ය දත්ත කළමනාකරණ පද්ධතිය. හරිනේ. ඒක ශිෂ්‍ය ආයතන කරුවෝ පාඨමාලාව පිළිබඳ තොරතුරු විමසීම. සිද්ධ කරන්නේ මෙන්න මෙයා. ශිෂ්‍ය දත්ත කළමනාකරණ තොරතුරු පද්ධතිය. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ පද්ධතිය විසින් ලියාපදිංචිය සඳහා ආකෘති දෙපත් කිරීම ඒ විදියටයි ලියන්නේ. හරි, ඉදිරිපත් කරයි කියලා ලියන්නේ. ක්‍රියාපදේ ලියන්නේ මේ ඉදිරිපත් කිරීම. ඒක මෙයාට මේතරතුරු පානේ ශිෂ්‍යගත කළමනාකරණ පද්ධතිය විසින් තමයි පේනව නේද පුතේ? බෝඩ් එකට මුකුත් උන්නේ නැහැ නේද? හරි ටීචර්. හා, ඊට පස්සේ ඔන්න ඒ ලියාපදිංචි උනායින් පස්සේ ආකෘති ඉදිරිපත් කරායින් පස්සේ පඩි විනාඩියක් දෙන්න.
හරි පුතේ ඔයගොල්ලන් කුමාර ටීචර් කතා කරේ මේ කුමාර ටීචර් කෙත් එක්කෙනා සම්බන්ධ වෙලා තියෙන්නේ ටීචර් නම් ඊට පස්සේ ආයි හවසට දැම්මලු මට අද හවස කරන්න විදියකුත් නැහැ ඒ හින්දා ඔන්න මම උදේම දැම්ම කරන්න දෙයක් නැහැ ඉතින් අපි මේ ඊළඟ දවසේවත් බලමු නේද ඔයා පුළුවන් නම් අද කතා කරලා ආයි අපිට හෙට හවස නම් පුළුවන් වෙයි අහන්නක චුට්ටක් හෙට හවස පුළුවන් නම් මට මේ ගෲප් එකට මැසේජ් එකක් දාන්න කියන්නේ හවස දෙකෙන් පස්සේ වගේ පුළුවන් අයට හොඳද කවිෂා හරි ටීචර් හා ඊට පස්සේ පුතේ ඔන්න පාඨමාලා උපදේශක පාඨමාලා උපදේශකයි ඒකම තමයි මේ ශිෂ්‍යයන්ට නැත්නම් අයදුම් කරුවන්ට දේශන පවත්වීමට මේ පද්ධතිය හරහා තමයි මේගොල්ලෝ සම්බන්ධ වෙලා දේශන පැවැත්වීම ඔය ඉතා සරල කන්ටෙක්ස් ඩයග්‍රෑම් එක නිකන් වාට සංකේත ටික මේ මතක හිටින්නයි ඕක දුන්නේ. එතකොට මේක දිශාව පෙන්වන්න ඕනේ මොකද්ද වෙන්නේ කියන එක මේ සහ මේකේ හැමදේසෙම පද්ධතිය අඳින්නේ කොටුවකින් මේ වන්දේ විචාකාරව ඊළඟට මෙතන කියන්නේ අපි ක්‍රියාවක් විදියට කිරීම පැවැත්වීම විමසීම ඒ වගේ තමයි. හරි නේද? प्रश्न लिया पुस्तक कलमनाकरण पद्धति හරි ඒක පැහැදිලි වුණාද ඔයාලට අඳින විදිය මේක අඳගත්තද ඔව් ටීචර් හරි මේක මොකද්ද කියන්නේ ඔන්න පුස්තකාල කලමනාකරණ පද්ධතියේ ඉස්සෙල්ලාම ශිෂ්‍යයා දැන් අපි පද්ධතිය අපි කො කොටුවකින් අඳින්නේ එතකොට කොටුවක් ඍජුකෝණාශ්‍රයක් ඇඳ පුස්තකාල පද්ධතිය කියලා ලියුවා නේද ශිෂ්‍යයා ලියාපදිංචි සඳහා කරන ඉල්ලීමක් කරනවා මේ පුස්තකාල පද්ධතිය අපි හිතමු අලුතෙන් පාසලට ශිෂ්‍යෙක් ආවම එහෙම නැත්නම් හය ශ්‍රේණියෙන් අලුතෙන් බැඳුනහම පුස්තකාලේ ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට ලියාපදිංචිය සඳහා ඉල්ලීමක් කරනවා. ඊළඟට මොකද වෙන්නේ? පුස්තකාල පද්ධතිය විසින් මේ පුස්තකාල පද්ධතියෙන් තමයි ලියාපදිංචිය සඳහා අයදුම් පද නිකුත් කරන්නේ. නේද? අයදුම් පදක් මෙයාට නිකුත් කරනවා. ශිෂ්‍යයාට. ඊට පස්සේ ශිෂ්‍යයා නැවත පුරවන ලද අයදුම් පද පද්ධතියට ලබා දෙනවා. ඒ කොටස හරි නේද? දැන් මෙන්න මේ තව ශිෂ්‍යෙක් ඉන්නෝ මේ කවුද එයා ගැන මොකද කියන්නේ ඇයි අපි තව එක්කෙනෙක් ඇඳලා තියෙන්නේ ඇයි අපි අර පැත්තකින් ඉරකුත් ගහලා තියෙන්නේ නේද ඒ පෙන්නන්නේ මේ භූතාර්ථයම තමයි මේ ශිෂ්‍යයා කියන මේ එන්ටිටි එකම තමයි එතකොට එයාගේ තව අපි කියන්නේ කොපියක් එහෙම නැත්නම් ඩුප්ලිකේට් එකක් කියන්නේ නේද මේ ශිෂ්‍යයාගේම ඩුප්ලිකේට් එකක් තමයි මෙතන පෙන්වන්නේ. එහෙම දාන්න පුතේ මේකට ගොඩක් මේ ඊතල දාලා තියෙනකොට මේ අපහැදිලි ගතියක් එන හින්දා මේ අපිට පුළුවන් එහෙම කීපයක් මේකට සම්බන්ධ කරලා තවත් ඒකේ ඩුප්ලිකේට් එකක් වෙනම ඇඳලා එයාට ඉතුරු ඒවා දාන්න. ඒකයි මෙතන කරන්නේ. මේකම කියලා පෙන්වන්න තමයි මේ මෙතන ඉරකින් පෙන්වලා තියෙන්නේ. හරි මේකෙම පිටපතක් නැත්තම් මෙයාම තමයි කියන එක තමයි මේ පෙන්වලා තියෙන්නේ. අපිට පුළුවන් එහෙම මේ ගොඩාක් මේකට ඊතල ගැලීම් ගොඩක් තියෙනවා නම් මේ අපහැදිලි වෙන හින්දා මෙහෙම පැත්තකින් මේ වගේ එකක් ඇඳලා පද්ධතියත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. ඕන මොකද කරේ දැන් ආයදුම් පත්‍රය ලබා දුන්නායින් පස්සේ ලියාපදිංචිය තහවුරු කරන පුස්තකාල කාඩ් පතක් ශිෂ්‍යයාට ලබා දෙන්න නේද ඒ විස්තරේ කියවලා ඔය ටික කරගන්න ඕනේ ඊට පස්සේ මොකද වෙන්නේ
දැන් ශිෂ්‍යයා නෙමෙයි දැන් අලුත් එකක් එනවා එයාට අලුත් නමක් එනවා කවුද දැන් එයා සමාජිකයා බවට පත් වෙනවා නේද මේ තියෙනවනේ සමාජික තොරතුරු ගොනුව තියාවත් කාලේ කරන අතර ඉන්පසු දැන් ওই සමාජික තොරතුරු ගොනු කියන ඒවා මේක යඳිනවද නැහැ අපි අඳින්නේ නැහැ නේද අපි කව තොරතුරු ගොනු ඒව මුකුත් අඳින්නේ නැහැ අපි අඳින්නේ බාහිර භූතාර්ථයි මෙතන තියෙන පද්ධතියයි ගැලීම් දිශා ටිකයි විතරයි يعني මුළු මේක ක්‍රියාවලියක් විදිහට තමයි ඔක්කොම අඳින්නේ නේද එතකොට අර ගොනු මොනවද ගබඩා කරන ස්ථාන ඒව මොකක්වත් අඳින්නේ නැහැ එතකොට මෙයා සමාජිකයෝ වුණා දැන් එතන අලුත් භූතාර්ථයක් විදිහට තමයි ආව ගන්න ඕනේ මොකද්ද කියන්නේ සමාජිකයා පොතක් පිළිබඳ විමසනවලු. එතකොට පුස්තකාල පද්ධතිය දැන් පුස්තකාල සහායක කියලා කෙනෙක් මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එයා පද්ධතියෙන් තමයි පද්ධතියත් එක්ක සමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට සමාජිකයා මොකද කරන්නේ පොතක් පිළිබඳ විමසනවා. එතකොට පුස්තකාල පද්ධතියේ පොතෙහි තත්වය මේ සහායකයාත් අයිති වෙන්නේ පුතේ මෙන්න මේ පුස්තකාල පද්ධතිය ඇතුළත. ඇතුළේ එක්කෙනෙක් නේ යා ඔතේ අපි අර කිව්වා කාමරේ ඇඳවල් තියෙන තැන් කණ්ණාඩි මේසේ ඒවා අපි කොහෙද තියෙන්නේ කියලා බලන්නේ නැහැ කියලා නේ මේ අවස්ථාවේදී බලන්නේ එළියේ ස්වරූපේ විතර කාමරේ කොහෙද තියෙන්නේ කියන එක විතර එහෙනම් මේ මේක ඇතුළේ කට්ටියව මේ වෙන වෙනම භූතාදී විදියට නම් කරන්නේ නැහැ එතකොට පොතේ මේ විමසුවන් පස්සේ පොතෙහි තත්වය හරිද ඔන්න මොකද අපි කිව්වේ සමාජිකයා විමසනවා පොතක් පිළිබඳ විමසුවාම පොතෙහි තත්වය පුස්තකාල පද්ධතිය විසින් දන්වනවා ඒ පොත මේකේ තියෙනවද එහෙම නැත්නම් පොත මේ පුස්තකාලේ නැද්ද නේද තොරතුරු ගොනුව පරීක්ෂා කර බලලා මේවා මේ පිළිතුරක් දෙනවා හැබැයි ඒවා අපි මෙතන සඳහන් කරන්නේ නැහැ ඊට පස්සේ සමාජිකයා පොතේ තත්වය දැනගත්තාම මේක තියෙනවා කියලා අපි හිතමු මේක තියෙනවා කියන එක නේද ඊට පස්සේ මොකද වෙන්නේ මෙයා පුස්තකාල කාඩ් පත ලබා දෙනවා පුස්තකාල පද්ධතියට. ඒ කියන්නේ සා පුස්තකාල සහායකටයි ලබා දෙන්නේ. නමුත් අපි ආව අඳින්නේ කෙලින්ම පද්ධතියට තමයි ලබා දෙන්නේ. ඊට පස්සේ පුස්තකාල පද්ධතිය විසින් පොත නැවත සමාජිකයාට ලබා දෙන්නේ. පැහැදිලි වුණාද? ඔව් ටීචර්. හරි මුකුත් ගැටලුවක් නැහැ නේ. මේ ඔපුදේ තනියෙන් අඳින්න ඕනේ. පොඩ්ඩක් කල්පනා කරලා අර ක්‍රියාපද ලියන විදිය නේද ඒවා මේ मेतन लियान नाम पद लियान विधि ओ चुटक मे अंदर प्राक्टिस तनिया आंदी अर नहीं बल वीडियो तटी अंदर एक मुका वीडियो तटी कुलियना गणुन करमीन वीडियो तटी लागू එයාගේ තොරතුරු වෙනම පොතක සටහන් කරනවලු. එතකොට ඒව අපිට වැඩන්නේ නැහැ. නේද? වෙන පොත් ඒව වැඩන්නේ නැහැ. එතකොට නම ලිපිනේ හඳුනුම්පත් අංක ඒවා සටහන් තබා ගන්නවලු. ඊට පස්සේ ඒ තොරතුරු සටහන් කරලා තිය පොතේ නිකුත් කළ බවට සටහන් කර ගන්නවලු. වීඩියෝ තැටියක් නිකුත් කරන අවස්ථාවේ ඊට මුදල් ලබාගෙන බිල්පතක් ලබා දී අදාළ ගනුදෙනුව බිල්පත් නම් පොතක සටහන් කරනවා. ඊට පස්සේ වීඩියෝ තැටිය නැවත ආයතනයට බාර දෙන අවස්ථාවේ වීඩියෝ තැටිය හා බිල්පත ලබා දිය යුතුවේ එවිට වීඩියෝ තැටිය නිකුත් කිරීමේදී ගණදෙනු කරුගේ සටහන් එදීමක් යොදා රිසිප් පතක් ලබා දීමේ ඔහුට ඊට පස්සේ මේ ලබා දෙනවා රිසිප් පතක් මේ කාලට ගැලපෙන දත්ත ගැලීම් සටහනක් නිර්මාණය කරන්න කියලා තියෙනවා එතකොට මේ වගේ මොකද කරන්නේ ගණදෙනු කරුවා ඉස්සෙල්ලම වීඩියෝවක් වීඩියෝ ඉල්ලීම නේද සිස්ටම් එකෙන් තමයි මේවට උත්තර දෙන්නේ ඊළඟට ගණදෙනුකරුගේ විස්තර ටික ලබා දෙනවා ඊළඟට මුද්‍ර ලබා දෙනවා නේද වීඩියෝ එකට අවශ්‍ය වෙන මුද්‍ර ලබා දුන්නාම මොකද වෙන්නේ
මේ ගනුදෙනුකරුව නැවත මෙතනින් ඇඳලා තියෙනවා. යාම තමයි මේ කෑල්ලෙන් පේනවා. මේ ඉඩක් ඇඳලා තියෙනවා. ඒකෙන් පේනවා ඩුප්ලිකේට් එන්ටිටි එකක් තියෙන්නේ කියලා. එතකොට ඔන්න මුදල් ලබා දුන්නාන් පස්සේ වීඩියෝ පටය හා බිල් පත ලබා නැහැ. සෝරි වීඩියෝ පටය හා බිල් පත ලබා දෙනවා. ඒ දෙන මුදලට මෙයාට රිසිට් එකක් දෙනවා. නේද? ඔය විදිහට තමයි සිස්ටම් එක වැඩ කරන්නේ. එතකොට ඕකත් පොඩ්ඩක් අනේ පුරුදු වෙන්න ඕනේ. අඳින්න. ඊට පස්සේ පුතේ එකක් පුළුවන් ඇති මං හිතන් බලන්න ඇතිනේ. ඊට පස්සේ ඔන්න තියෙනවා පුතේ. ඔයා ගාව 2015 16 papers එක තියෙනවද? ඔව් ටීචර්. හරි එහෙනම් ඔයාට මේ 15 16 දෙකේ පුතේ මෙන්න මේ ප්‍රශ්න දෙක. හරි 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ මේක උත්සාහ කරන් හොඳට කියවන්න. මේක තියෙන්නේ ඇත්තටම නිකන් හිතෙනවා ඔයාට දෙකක් ප්‍රධාන මේ කියන්නේ මේවා දෙකක් තියෙනවා කියලා පද්ධති. ඒ වුණාට එක පද්ධතියයි තියෙන්නේ. මොකද්ද පද්ධතිය කියලා මේක චුට්ටක් කියවන්න හොඳට. ඔයාට හිමීට ගෙදදි කරන්න පුළුවන් කියවන්න චුට්ටක්. කන්ටෙක්ස් ඩයග්‍රෑම් එකක් අඳින්න කියලා කෙලින්ම කියන්නේ පුස්තකාල පද්ධතියේ දල විශ්ලේෂණයක් පෙන්වීමට. ඒකර අර ඇතුළත ඒව ඕනේ නෑ. ඔබගේ රූප සටහනේ භාවිත වන බාහිර භූතාර්ථ external entities සහ දත්ත ගැලීම් data flows පැහැදිලිව පෙන්වන්නලු. ඔබ විසින් ගන්නා ලද පිළිගත හැකි උපකල්පන මෙතන ප්‍රකාශ කරන්න. ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය NITL තමයි ඒකේ නම. එහි පරිශීලකයින්ට මාර්ගගතව ඔන්ලයින් පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය LITS මගින් ඔන්න පුතේ පද්ධතිය තියෙන්නේ එතන. එතකොට NITL කියන එකේ නෙමෙයි. නේද? NITL කියන එකත් බාහිර භූතාර්ථයක්. පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය තමයි LITS කියන එක තමයි අපිට අවශ්‍ය වෙන සිස්ටම් එක වෙන්නේ. ඒකෝර ඒක තමයි අර කොටු ඇතුලේ ලියවෙන්න ඕන. පුස්තකාලයක් මගින් විද්‍යුත් පොත් e-books ලබා දෙනවලු. ඒතර LITS සමාජිකයෙකු වීමට පුද්ගලයෙකු අයදුම්පත මේක සමාජිකයෙක් වෙන්න අයදුම්පත නිකුත් කරන්නේ NITL වෙත. තමයි ඉදිරිපත් කරන්නේ. නේද? NITL මගින් මෙම අයදුම්පත ඇගවීමට ලක් කරන ලබන අතර එය අනුමත වුණොත් LITS එක ඇතුළත් කරනු ලැබේ. ඒතකොට NITL ට ඉදිරිපත් කරන අයදුම්පත අනුමත වුණොත් තමයි LITS ට approve වුණොත් තමයි LITS වගේ මට ඇතුළත් කරන්නේ. අයදුම්පත ඇතුළත් කිරීමෙන් අනතුරුව LITS මගින් NITL වෙත ක්‍රියාත්මක වීමේ කේතයක්. එහෙම නැත්නම් activation code එකක් නිකුත් කරනවා. LITS මගින් NITL වෙත. හරි අන්නේ ඒව කියවනකොට හොඳට දිශාව එතකොට ඔළුවට යනවා. මෙම කේතය ලද පසු මේ activation code එක ලැබුණයින් පස්සේ තමයි ඕනෑම පුද්ගලයෙකු LITS සමාජිකයෙකු බවට පත් වෙන්නේ. හරිද? LITS එක සමාජිකයෙක් වෙන්නේ අර කේතය ලැබුණයින් පස්සේ. එතකොට පුතේ පිළිවෙලකට ඒක ඇඳගෙන යන්න ඕන. එතකොට NITL කියන එකත් බාහිර භූතාර්ථයක් කියලා මතක තියාගන්න. හරි? කවුරු හරි පරිශීලකයා කියලා එහෙම නැත්නම් පුද්ගලයා කියලා කෙනෙකුත් බාහිර භූතාර්ථයක් විදිහට ගන්න පුළුවන්. ඊපස්සේ ඒ දෙන්නත් කොයි වගේ සම්බන්ධයද මොනවද ගැලීම් දිශා කොයි පැත්තටද නේද? ඊට පස්සේ ඇක්ටිවේෂන් කෝඩ් එකක් දෙන්න කලින් ඇප්ලිකේෂන් එකක් දෙන්න ඕන. ඒ ඇප්ලිකේෂන් එක LITS ට ගිහම එයා තමයි ඇක්ටිවේෂන් කෝඩ් එක ලබා දෙන්නේ. එතකොට NITL තමයි ආයි පුද්ගලයාට ලබා දෙන්නේ. මෙම කේතය ලද පසු ඕනෑම පුද්ගලයෙකු LITS සමාජිකයෙක් බවට පත් වේ. මෙම ක්‍රියාත්මක වීමේ කේතය, ඒ කියන්නේ ඇක්ටිවේෂන් කෝඩ් එක LITS එකට ඇතුළත් කිරීමෙන් activation code එක ඇතුල් කරයින් පස්සේ
සාමාජිකයෙකුට තමාගේ පරිශීලක නාමයේ යූසර්නේම් එක සහ පාස්වර්ඩ් එකක් ලබා ගත හැකියි. දැන් අර ලැබිච්ච ඇක්ටිවේෂන් කෝඩ් එක LIPS එකට ඇතුල් කරයින් පස්සේ තමයි මේ ලැබෙන්නේ යූසර්නේම් එකයි පාස්වර්ඩ් එක. හරි ඔන්න ඒකත් එතකොට LIPS නි පරිශීලකයා අතරේ තමයි එතන ගැලීම සිද්ධ වෙන්නේ. ඉන්පසු මෙම පරිශීලක නාමය හා මුරපදය යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි LIPS එක ලබා දීමෙන් සමාජිකයෙකුට විද්‍යුත් පොත් e-books සඳහා ප්‍රවේශ විය හැකියි. ඔන්න අවසානයේදී තමයි e-books වලට e-books ලබා ගන්න තැනට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඕක තමයි ඔයාලට අඳින්න තියෙන්නේ. සුට්ටක් කල්පනා කරලා අඳින්න බලන්න. ඔය 15 ප්‍රශ්නේ. ඒකට ප්‍රශ්නේ ඕනනම් මම දාන්නම් group එකටත් 16 ප්‍රශ්න බලන්න. විනාඩියක් කියව ගන්න කොහෙද? සුට්ටක් උත්සාහ කරන්න පුතේ නිකම් මම මේක දාලා වැඩක් නැහැ. ඒකේ පුළුවන් ද කියලා බලන්න මේ හොයා ගන්න මොකද්ද අපේ බැඩ් මොකද්ද සිස්ටම් එක කියලා පද්ධතිය නම කියන්න බලන්න කියවල මට හම්බ වුණාද net assign net assign නේද ඒක නේද කිව්වේ ඒක තමයි හරි net assign නම් මාර්ගගත පැවරුම් කළමනාකරණ පද්ධතියක් එතකොට net assign තමයි පද්ධතිය නම නේද ඊට පස්සේ ඔන්න ඔයාලට හොයාගන්න වෙන දැන් ඔක ගොඩක් නම් තියෙනවා NUICT දුරස්ථ අධ්‍යාපන වැඩසටහන පවත්වාගෙන යනවා ඒගොල්ලෝ उत्साह हितने मगे मे ग्रूप मट निकांगना चुट्टा ग्रूप හෙට වෙලා දෙකෙන් පස්සේ හරි ඔයාලට පුළුවන් නම් පොඩක් මැසේජ් එකක් දාලා කට්ටියගෙන් පොඩි පණිවිඩයක් අරගෙන මේ බලන්නක පුළුවන් ද කියලා මට පොඩක් රැයට එහෙම ඔයාලට කියපු කට්ටිය හරි මැසේජ් එකක් දාන්න හොඳද දෙකෙන් පස්සේ වගේ වෙලාවක් දාලා ඔයාලට සාමාන්‍ය තුනට වගේ පුළුවන්ද පුළුවන් ටීචර් හරි දෙකම අට හරි එහෙම ඒ වගේ වෙලාවට සුට්ටක් පුළුවන් ද කියලා යාළුවන්ගෙන් අහලා හරි එහෙනම් අපි නවත්තමු නේද මේ කොට තේරුණා නේද පුතේ හරි තනියෙන් චුට්ටක් කරන්න හොඳේ තනියෙන් ඔය ප්‍රශ්න මේ තව ප්‍රශ්න මම මේ තව ප්‍රශ්න තියෙනවා මම ඒකත් දාන්නම් group එකට තනියෙන් අඳින්න උත්සාහ කරන්න. එතකොට මොනවද මේ අඳුර ගන්න ඕන සිස්ටම් එක මොකද්ද? භූතාර්ථ මොනවද? ගැලීම් දිශා ටික කොහොමද? අපි ලියන්නේ මොකද්ද? අපි ලියන ක්‍රියාව කොයි විදියටද ලියන්නේ? එහෙම නැත්නම් නාම පදයක් රිටෙන්ට් එන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. හරි? ඊට පස්සේ තියෙනවා ලෙවල් 1 ලෙවල් 2 වෙනකොට ටිකක් අමාරුයි. අර ඇතුළට ඇතුළට යනවනේ. ඒකට දත්ත මේ ගබඩා ගොනු වෙනවා. ඊට පස්සේ ක්‍රියාවලිය එනවා. ඒවා
තාවකාලික උත්තරක මේක අපඩාද ක්‍රියාවලියින්ද මොනවද කියන ඒ විස්තර ටිකක් දාන්න ගියාම ටිකක් තව ටිකක් සංකීර්ණ වෙනවා. එහෙනම් මේක හොඳට පුළුවන් කරගන්න ඕන. හරි. එහෙනම් නවත්තමු. ආයුබෝවන්.